පක්ෂ කියනවනේ පොහොට්ටුව ඉවරයි ගමේ පාක්ෂිකයා නැහැ කියලා. අපි ඒක නිසා ඊටාම කැමති ඔය කියන කය්‍ය නායකලාට ගමේ මොකද්ද තියෙන බලය කියලා පෙන්වන්න මහමැතිවරේ තියන්න කියලා තමයි අපේ පක්ෂ නායකයෝ ඉඳලා අපි සියලු දෙනාම කියන්නේ. තියෙන ඇඳුම් වල අලුත් පෙනුම රැකගන්න කම්ෆර්ට් මූඩි භාගයකින් කලක් පවතින අලුත් පෙනුමක්. අපි කැමති මහමැතිවරණයක් අපි ඉල්ලන්නේ මහමැතිවරණ මොකද අනිකුත් දේශපාලන පක්ෂ කියනවනේ පොහොට්ටුව ඉවරයි ගමේ පාක්ෂිකයා නැහැ කියලා. අපි ඒක නිසා ඊටාම කැමති අර කියනවනේ මේ ජනතා බලයක් නැතුව ආණ්ඩුව කරන එක වැරදි කියලා සමහර දේශපාලන පක්ෂ. ඒකින්ද අපි හරි කැමති ජනතා ළඟට ගිහිල්ලා ජනතාවගේ කැමැත්ත බලලා ජනතා මතේ බලයේ තියෙන ආණ්ඩුවක් හදලා තියෙනවා නම් හොඳයි කියලා අපි විශ්වාස කරමු. ඒක නිසා අපි හරි කැමති ජනතාවගේ මතයට ඇහුම්කන් දෙන්න ඔය කියන කය්‍ය නායකලාට ගමේ මොකද්ද තියෙන බලය කියලා පෙන්වන්න මහමැතිවරේ තියන්න කියලා තමයි අපේ පක්ෂ නායකයෝ ඉඳලා අපි සියලු දෙනාම කියන්නේ. දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකතුමා රනිල් වික්‍රමසිංහ මහතා කියලා ප්‍රකාශ කරනවා. ඔබතුමාලගේ අපේක්ෂකතුමා ඒතකොට කවුරු වෙයිද රනිල් මහත්තයත් එක්ක පොහොට්ටු මේ පාර යන්නේ නැද්ද? අපි මොන ජනාධිපති අපේක්ෂකයාට සහයෝගය දෙන්න කියලා අපි තාම තීරණය කළා නැහැ. ඒක පක්ෂයේ අපේ නායකයෝ පක්ෂයේ අපේ සියලුම අපේ තියෙන දේශපාලන මණ්ඩල වෘත්තීය සමිතිය මේ රටේ අපේ අනිකුත් සියලු දෙනා එකතුලා ඒ තීන්දුව ගනී නියමිත වෙලාවට. හැබැයි ඕන නම් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණට ඕන නම් අර කියනෝනේ තරුණ අපේක්ෂකයෙක් ඕන කියලා ලෝකේ ට්‍රෙන්ඩ් එක තරුණෙන් යන අපිට තරුණෙක් ඉන්නවා. මේක හංගවරා කියන්න ඕනේ නෑ. නාමල් රාජපක්ෂ මැතිතුමා ජාතික සංවිධායකරයා විදිහට එතුමා ඔප්පු කරලා තිනවා තමන්ට සියලු දේ ඒක රාශී කරමින් සංවිධාන ශක්තිය ගොඩනගමින් පාක්ෂිකයා තුළට ගිහිල්ලා නැවත මේ පක්ෂය ගොඩනගන්න පුළුවන් කියලා එතුමා පහුගේ කාල ක්‍රියාවලියක් කරලා තියෙනවා. ඒ වගේම අපේ පක්ෂය ඉල්ලනවා නම් අපිට ජ්‍යෙෂ්ඨ නායකයෙක් දෙන්න ඕන කියලා ඒ දෙන්න සුසුකා වෙනවා. ව්‍යවසායකයෙක් ඕන කියලා කියනවා නම් ඒක දෙන්න අපේ පක්ෂය තුළ තියෙනවා. ඒක නිසා අපි අනාගතයේදී අපේ පක්ෂයේ අවසාන වෙලාවේ හෝ රැස්සලා තීරණය කරනවා නම් අපි වර්තමානයේ ජනාධිපතිවරයාට තමයි අපේ පක්ෂයේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ සහයෝගය දෙන්න කියලා අපි සම්පූර්ණ සහයෝගය එතුමාට දෙනවා. ඉතින් ඒක තීරණය කරන්න මම හිතනවා තාම ඉක්මන වැඩි. රටේ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ ඉතාම අමාරු තීන්දුව අනාගතයේදී ගන්න පුළුවන්.